විල්පත්තු වනසංහාරය පිළිබඳව නැවතත් මේ විදිහට කතාබහක් මතුවුණේ එම රක්ෂිතය තුළ කර්මාන්තපුරයක් ඉදිකිරීමට නියමිතව තිබෙනවා කියන ආරංචියත් එක්ක. විල්පත්තු රක්ෂිතය විනාශවීමට එරෙහිව රිෂාඩ් බදූදීන් ඇමතිවරයාට අභියාචනා අධිකරණයේ ගොනු කළ පෙත්සමක් ජුනි මස 28 වෙනිදා කැඳවීමටත් අද නියම කෙරුණා. මේ අතර බදූදීන් ඇමතිතුමාගේ වත්කම් බැරකම් ප්‍රකාශ ලබා දෙන්න කියලා තවත් පාර්ශ්වයක් අද අල්ලස් කොමිසමෙන් ඉල්ලීමක් කර තිබුණා. විල්පත්තු රක්ෂිතයේ විලත්තිකුලම් කලාපය එලිකොට සිදුකෙරෙන අනවසර ඉදිකිරීම් වළක්වන්නයි ඉල්ලා නාගානන්ද කොඩිතුවක්කු මහතා ගුණකර ඇති පෙත්සම ලබන ජූනි මස 28 වෙනිදා විභාග කිරීමට අභියාචන අධිකරණය අද නියම කළා. විල්පත්තු වන විනාශය පිළිබඳව නඩුව පවරන්නේ 2018 ජනවාරි 23. එදා ඉඳලා මේ දක්වා මොහු කැලේ දිගින් දිගටම මේක ක්ලියර් කරගෙන යනවා. රටක නීතියේ ආධිපත්‍ය කියන්නේ යුක්තිය වේගින් ඉෂ්ට වෙන්න ඕන, කඩිනමින් ඉෂ්ට වෙන්න ඕන. ජනාධිපතිවරයා කියන තව අවුරුදු 15ක් යනකොට රටම කාන්තාරයක් වෙනවා කියලා. ඔහුට තියෙනවා පූර්ණ බලතල ඕන අමාත්‍යවරයෙක්ගෙන් කණෙන් ඇදලා. මෙතර විල්පත්තු රක්ෂිතය ආරක්ෂා කළ යුතු බව සඳහන් කරමින් අද සංවිධාන කිහිපයක් මාධ්‍ය හමුවක් ඇඳවා තිබුණා. කැලෑවිලි කරත් කොයි ආණ්ඩුව කාලේ රක්ෂිතය එහෙලි කරත් එහෙලි කරේ දින රිෂාඩ් බදූදීන්. විල්පත්තු රක්ෂිතය කල්ලාරු රක්ෂිතය එහෙලි කරේ රිෂාඩ් බදූදීන්. ඒකට සාක්ෂි තියෙනවා. මේක මහා අපරාධයක්. මොකද විල්පත්තු රක්ෂිතය අපේ රටටම ආවේණික වෙච්ච කොටියෝ දිවියෝ වැඩි හරියක් ජීවත් වෙන. කොටියෝ සාමාන්‍ය ගණනය කරලා තියෙන 800ක් විතර ඉන්නවා කියලා. ඒකෙන් වැඩි බහුතරයක් ජීවත් වෙන කල්ලාරු සහ විල්පත්තු රක්ෂිතය. බදූදීන්ට පැහැදිලිව කියනවා ඉදිරියේදී අපි දැඩි ක්‍රියාමාර්ග වලට එනවා. සමහර විට ගැටුම් ඇති වෙන්නත් ඉඩ තියෙනවා. එකා දෙන්න හිරේ යන්නත් ඉඩ තියෙනවා. බදූදීන් කියන ගස් කැපුවට කමක් නැහැ. මන් දන්නේ ගස් කපන බාප්පා හරි තාත්තා හරි ඊටෝල තියෙනවා නම් කපා ගැත්තට කමන්නේ ගෙවත්තේ. හැබැයි මේක මුළු රටේම තියෙන ගස් කොළන් ටික කපලා මේ රටේ වතුර ටික තියෙන ස්වභාව සෞන්දර්යය තියෙන විල්පත්තු වගේ තැනක ගස් කොළන් කපනවට අපි විරුද්ධයි. මෙලෙස විල්පත්තු වන විනාශය සම්බන්ධයෙන් බොහෝ පාර්ශ්වයන්ගේ චෝදනාවට ලක්වන අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාගේ වත්කම් බැරකම් ප්‍රකාශයක් ඉල්ලමින් අද අල්ලස්සෝ දූෂණ විමර්ශන කොමිසමට පැමිණිල්ලක්ද ඉදිරිපත් කෙරුණා. ඒ මහජන අයිතීන් සුරකීමේ සංවිධානය විසින්. පරිසර හා මහවැලි සංවර්ධන රාජ්‍ය අමාත්‍ය අජිත් මාන්නපිරුම මහතාද විල්පත්තු වන විනාශය පිළිබඳ අද සිය අදහස් පළ කළා. පළවෙනියෙන්ම කියන්න ඕනේ විල්පත්තුව අභය භූමියට කිසිම අනතුරක් වෙලා නැහැ කියන එක. මේ විල්පත්තුව මේ නැෂනල් පාර්ක් එක තියෙන්නේ අනුරාධපුර දිස්ත්‍රික්කෙත් පුත්තලම් දිස්ත්‍රික්කයත් බැඳි කරගෙන තමයි විල්පත්තුව කියන අභය භූමිය තියෙන්නේ. ඒක ගැන කිසිම තුඩු දෙන කාරණයක් සිද්ධ වෙලා නැහැ. මේ ප්‍රශ්නේ තියෙන්නේ විල්පත්තුවෙන් එහා තියෙන මන්නාරම් දිස්ත්‍රික්කයේ තියෙන කැලේ පිළිබඳ ප්‍රශ්නයක් තමයි මේ තියෙන්නේ. ඒක විල්පත්තුවට අදාළ නැහැ.